නමෝතස්ස භගවතුූ වරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතුූ වරහතු සම්මා සම්බුද්දස්ස හැම දෙනාටම තිරුවන් සන්න තාාර්ථනා කරමින් අදෝව හැමදිනෙක්ම කළ ටෙලිවිෂන් මෙත්සා දහම් විකාශී ඔස්සේ උතුම් දායක අත්ත ධර්ම දේශනාවක් එක්කයි මේ හැමදිනාාව එකතු වෙලායින්නේ ද මේ උතුම් ධර්ම දේශනාවේ පින් බරදායකත්තේ ධර්මය කටයුතු කරන්නේ ඔස්ටේලියාවේ මෙල්බන්් අගරේ වාසය කරන රුවන් බාලසෝරියය මහත්මා නිර්මලා බාලසෝරිය මහත්මිය මේ පිංවතුන්ගේ මේ යුුවලගේ විසි දෙවනි විවාහන් සංවස්සරයේ නිමිති කරගෙන තමයි මේ ධර්මදානමී පිංකම සිදු කරන්න. මේ ධර්මදේශනාය විසේ සරමන තමයි ඒ ී ඉ පියන් ආශිර්වාද ්‍රාත් කරන්නේ පලගේම ඒවගේම දරුවන් හය දෙනාට. නෑදෑට සහෝදර සහෝදරියන් සියලු දෙනාටම තුනුවන්ගේ ආශිරවාදේ නිදුක් නීරෝගී සම්පත්තිී සැලසේවා කියෙනන උතු මාශිීවාද ප්‍රාර්ථනයයක් පරලෝ සැපත් අන්නට ේ දනු සංසාර ගත සියලෝ ඥාතීන් සී පත් කල පින් අන මෝධ න් කිරීම පින්ග තුන්ගේ උතු රම න ති හ මන. ඒ බලසූරයේ මහත්මමා නිර්මලා බලසූරය මහත්මියන්ගේ විසිදවනි විභා සංවත්සරය වෙනුවෙන් දරුවන්ටත් සුජේවත්්‍රීන දෙමාපයාදී හැම දෙනාට මාශිර්වාද ප්‍රාත්ථනා කරමින් මේ උතුම් ධර්මදානමේ පෙන්ක්කම සිදු කරන. ඒේ අයට විේසින් අපි මුොලි මාශිර්වාද කරම නිදුක් නීරෝගී සම්පත්තිය සැලසේවා තීර්ගා සම්පත්තිය සැලසේවා සද්ධහාදීගුණ ධර්මතිවුණු කරගෙන් තමන්ගේ දරුවන්න සමග. මඟ ජවිත ලෞකික ලෝකෝතර දියුණුවම සලසගන්න ඒ හැම දෙනාටම තුනළුවන්ගේ ආශිරවාදී සියලු දෙවියන්ගේ පිහිට රැකවරන්න සැලසේවාකි අපි මුලින් ආශිර්වාද පාත්ථනා කරනවා. ඔබ දන්නව මේ බුද්ධ ශාසනය තුළ හරීම ආශ්්‍යරමත් මහා පුදුම ගුණ ඇති. මහානීය ශ්‍රාවක්‍යන් වහන්සේලා මේ ශාසනය තුළ වැඩ සිටිය. සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍රශ්්‍රාවකයන් වහන්සේලා. ඒවගේම මහාකාශිව මහරහත්තන් වහන්සේ ආදී අසූ මහාශ්‍රාවක මහරහත්තන් වහන්සේලා. මේ ශාසනයේ සෝභමාන කරමින් වැඩසිටිය බොහෝ මහරහත්තන් වහන්සේලා උණහන්සේලාගේ ජීවිත කතා. අට තර තේරගාතා කියලා කැරි මහරහත්තන් වහන්සේලාගේ ජීවිත කතා. උදානවාක්‍ය ඇතුළත්. පිටගේ සඳහන් වෙන ඒ ධර්ම ග්‍රන්තය තේරී ගාතා කියෙලා කියන්නේ රහත් භික්‍ෂුුණීන් වහන්සේලාගේ ජීවිත කතා ඒ අයගේ ජීවිතයේ ආශශරමත් තොරතුරු සඳහන් වෙන ඒ උතුම් ධර්ම ග්‍රන්ථය මේවා කියවනකොට අපිට මේ ශාසනය තුළ වැඩසිටියේ ඒ උතුම් මහරහතන් වහන්සේලාගෙන් ජීවිතවලතිී ආශශරමත් තොරතුරු අපි දැනගනිින්ද අපි කියවද්දි අපි සිහි කරද්ද අපිට වැඩෙන්නේ සංගානුස්සති සගගුණ පිංවතුන යමෙක් බුදුරජාණන් වහන්සේෝ ගුණ වසයෙන් සිහි කරනවද එයා බුද්ධානුස්සතිය බුදුගුණ සිහි කරමින් බුද්ධානුස්සතිය වඩන කෙනෙක් යම් කිසි කෙනෙක් ධර්මය ගුණ නිතර සිහි කරනවාද එයා දම්මානුස්සති භාවනාව ඔහු තුළ වැඩෙනවා ඔහු දම්මානුස්සතිය දියුණු කරන කෙනෙක් ඒ වගේම යම් කිසි කෙනෙක් මේ බුද්ධ ශාසනය තුළ වැඩසිටිය මහරහතන් වහන්සේලා පිළිබදව ඒ ශ්‍රාවකයන් වහන්සේලාව ගුණවසයෙන් සිහි කරනවාද. උන්වහන්සේලාගේ ගුණ මෙනෙහි කරනවද. ඒ තුළ අපිට වැඩෙන්නේ සංගානුස්සති මේක භාවනාවක් බුද්ධානුස්සති භාවනාව ධම්මානුස්සති භාවනාව සංගානුස්සති භාවනාව. මේ භභාවනා තුනෙන් නිතර තුනුරුවන් ගුණ සිහිකරන කෙනා පුුණ්්‍ය ගංගා තුනක් ජීවිතයට රැස් කරගන්න. බුද් දේශනාවක් සඳහන් වෙනවා පුඥ්ඥාබි සන්ද සූත්‍රය කියල දේශනාව එක නම් පුං්ඥාාවි සන්ද පුං්ඥාාවි සන්ද කියලා ැන පුුණ්්‍ය ගංගාව ගැන දේශනා කරපු දේශනාව. බුදුරජාණන් වහන්සේ වදාලා යමිත් බුදු ගුණ සිහිකරනවා කියලා කියන්න. ඔහුගේ ජීවිතයට පුුණ්්‍ය ගංගාවක් ගලනවා. යම් කිසි කෙනෙක් දරමය ගුණ සිහිකරනවා කියලා කියන්නේ යාගේ ජීවිතයට පුුණ ගංගාවක් ගලනෝ. යම්කිසි කෙනෙක් සඟගුණ සිහිකරනවා කියලා කියන්න යාගේ ජීවිතයට තවත් පුුණය ගංගාවක් ගලනවා. පංහතුන ගඟක් කියලා කියන්නේ එක නිිතර ගලාගෙන ගලාගෙන එන දෙයක්. සාමාන්‍ය භාජනයකින් වතුර ගත්ත වගේ ඒ වතුර ටික අවසන් වෙලා යන්නේ නෑ ගඟක් නිරම්ත්‍රීින් ගලාගෙන යන. ඒ වගේ කෙනෙගේ ජීවිත බුදුගුණ දහම්ගුණ සඟගුණ සිහිකරනකට එයාගේ සිතුවිලි එයාගේ වචන එයාගේ මෙනෙහි කිරීම ඒ සියල්ල බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන ශ්‍රාවකයන් ගැන තුනුරුවන් ගුණ සිහි කරනකට හැම වෙලා එ ජීවිතයට පුුණි ගංගාවක් රැස්වනෝ කියෙන බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ අතර ඔබ අහල තියෙනවා මහා කාශිප මහරහත්තන් වහන්සේ ගැන. උවහන්සේගේ බොහෝ ගුණ ගැන මේ බුද්ධ ශාසනයේ වැඩහිටිය තතිය ශ්‍රාවකයන් වහන්සේ. දූතාංග ධාරීන්ගෙන් අගග්‍රයි බුදුරජාණන් වහන්සේ වගේම පෙනුවක් තිබ්බ මහාකාශිප මහරහත්තන් වහන්සගේ ගුණ ඔ බොහෝ දේශනාව ල අහලා ඇති. පිහතුන සමහර වෙලාවට ධර්මය ගොඩක් අහපු නැති කෙනෙකුට බද්ධ දේශනා කියවල මහාකාශිප මහරහතන් වහසේ ගැන දනුමක් නැතිකෙනෙකුට. කවුරු හරිකිවොත් මහාකාශිප මහරහතන් වහන්සේගේ පිරිනිවන් පාපු ශ්‍රී දේහයේ තාම පවතිනවා. තාමත් නරක් නොවී තාමත් උන්වහන්සගේ දේහය ඒ පිරිනිවන් පාපු ඉලියව්ෙන්ම තාමත් පවතිනවා කියලා කවුරු හරි කිව්ූ ඒ ගැන අහලා නැති ධර්මය නොදන්න කෙනෙකුට එහාට එක පාට්ට හිතෙන්නේ ඕක වෙඩ පුළුවන්ද. කවුද කියන්නේ. කොහෙද තිබ්බේ. මොන පොතේද තිබ්බේ එහෙමත්ව වෙන්න පුළුවන්ද. ඔය වගේ ප්‍රශ්න ගොඩාක් සාමාන්‍ය මනුස්සයකුට ඇතිවෙනවා. පිංහතුනී මේ බුද්ධ ශාසනය තුළි වැනි මහා ආශ්ශයමත් දේවල් සිදුවෙච්ච සිදුවීම් ගැන අපිට දේශනාවලින් අහන්න දකින්න ලැබෙන. හැබැයි අපි සාමාන්‍ය ම ඔබ හැමවෙලාහම හිතන්න ඔබ හිතන්නේ ඔබ තර්ක කරන්නේ. ඒක කොහොමද ඒ කොහොමද හෙම වුණේ කියලා අපි තරක කරන්නේ අපේ නුවනින් සාමාන්‍ය මනුස්්‍යයාගේ පෘතජ්ජන මනස මේ නුවන කියලා කියන්නේ සියලු දේවල් වැටහෙන බුද්ධි මට්ටමක් සාමාන්‍ය මනුසයෙකට නෑ. ඒ නිසා මේ ධර්ම ඉගෙන ගනිද්දී ධර්මය අහද්ද ධර්මය කරා යන ශ්‍රාවකයක් හැමවෙලායම නිහතමානීව සත්තාමේ බග, බුදුරජාණන් වහන්සේ මගේ ශාස්ෘූන් වහන්සේ. ශ්‍රාවකෝ හමස්මි මංුඋ වහන්සේගේ ශ්‍රාවකයෙක් පමණයි. භගවාජානාති, බුදුරජාණන් වහන්සේ තමයි අවබෝධයෙන් සියල්ලම දන්නමේ විශ්වය ගැන ලෝකයේ ගැන කර්ම විශය ගැන. ලෝක විෂය ගැන සත්ව විශය ගැන ඉරදි විශය ගැන ඒවා සාමාන්‍ය මනුස්්‍යයන්ට අචිින්තය දේවල්. ඒවා අපි හිත හිතා හිත හිතාගියොත් අපේ හිත විපිලිසරවෙනොමිසාක් අපි ඔලු අවුලෙලා අයර. හැබැයි අපට දැනුමක් වැටහීමක් තේරුන් ගන්න පුලුවන්කමක් නෑ අපි නුවලට. හැබැයි බුදුවරුන්ගේ බුදු නුවනට ඒක වැටහෙනවා. ඒ වැටහන බුදුරජාණන් වහන්සේ අපට දේශනාකරපු දේශනාව අපි සද්ධාවේ ඒ දේශනාව ඔස්සේ අපි නුවනින් විමසමින් ධර්මය කරායන්න දක්ෂ වෙන්න ටෝනෑ.ඒ නිසා බගවා ජානාති, බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් සියල්ල දන්න කෙනෙ. උහන්සේ සරුවච්ඥයි. අන්නේ සද්ධව ශාවකයෙක් තුළ තියෙන්න්නට ඕනෙ. ශාවකෝ හමස්මි මං ශාවකයෙක් විතරයි. ඒ නිසා ශාවකයා කියන තැනයි දක. ධර්මේශ්්‍රවනය කරන්න මේ ධර්මී තියෙන කරුණු නුවනින් විමසන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාවල සඳහන් වෙන කාරණ ඒවා අපිට ජීවිතයේ ප්‍රත්්‍යයක්ෂ කරන්න පුළුවන්දේවල් දැන් අපි හිතම කවරු හරිකෙනවා මෙන්න මෙහෙමයි ලෝකේ මේක විශ්වාස කරන්න එයා මැරෙනකම්ම විශ්වාසන් ගන්නව බක්ති හැබැයි යායට කිසිම මැරුණත් මැරෙනකම්ම ඒ විශ්වහස ඉක්මෝල යන්න බැ බුදහදුරන්ගේ ධර්මයෙම එකක් නෙමේ මේ ධර්මය බුදුරජාණන් වහන්සේ අවබෝධය දේශනා කරන දේ අපිට ඒ මාර්ග ගමන් කරලා ඒ අපිට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. ඊට පස්සයාඒක විශහස කරන්නේ සද්ධාව නිසා නෙමේ පොතේ තිබ නිසාවත් කවුරුත් කියපු නිසාත් නිසා නෙවේ. තමම්ම අවබෝධයක ප්‍රත්‍යයක්ක්ෂ කරගත්ත නිසා. හැබැයි මුලින් ධර්මමාර්ගයට පැමිණට කෙනාට තුනුරුවන් ගැන සද්ධ අවශ්‍යයි. යා සද්ධාවෙන් තමයි ධර්මමාරගට ඇතුල්වෙෙන් සද්ධානු සාරී. යා ඒ මාරග වඩාගෙන යනවා දම්මානුසාරී ඊළංග්‍ර සෝතා පන්න එයාට මේ ධර්මමාර්ග වඩනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මිය ඒ පෙන්ඩපු ආරය සත්‍ය මේක සත්‍යපමයික න අවබෝධි පිහිටනවා සත්ත්‍ය ඥාන ටයා ධර්මවබෝධයේ පිණිස පරිපූර්ණ අවබෝධයක් ඇතිකර ගැනීම පිණිස. ඒ වැඩිය යුතු මාර්ගය සීල සමාධි ප්‍රඥාාව වසයෙන් ටිකෙන් ටික ටිකෙන් ටික උත්සාහයෙක් වීරිය මේ මාර්ගය වඩනෝ. ඒ මාර්ගයේ වඩාගෙන යනකුට ඔහු සකදාගාමී මාර්ගය වටල සකදාගාමී පලේට පත්ත. එතනද ඔහු තුළ කාමරාග පටික තුනීවීමක් වෙනවා. ඊළඟට ඔහු තවදුරටත් මේ මාර්ගය වඩලා අනාදාමී පලට පත්තෙන් අන්න එතනද ඔහු තුළ කාමරාග පටික සංයෝජන සම්පූර්ණයෙන් ප්‍රහණයවීමක් සිද්ධ වෙනවා. හැබැයි ඒ පරිපූර්ණ අවබෝධනෙමයි ඔහු තවතුරටත්වේ මාර්ග වඩනෝ රූපරාග අරූපරාග මාන උද්ද ්චවිච්චා. මෙන්න මේ කියන සංයෝජන සියල්ලම ප්‍රහාණී කරගත්ත තැන දස සංයෝජනම ප්‍රහාණය වෙච්ච තැන. තමන් වහන්සේට කෙලෙසුන්ගේ මිදුනා කියන අවබෝධය ආසවක්කේ ඥානය ඇතිවෙන. හැබැයි පින්හතුනී රහතන් වහන්සේල් අතරින් ගත්තත්. රහතන් වහන්සේලා සියලු දෙනාටම ආසවක්කේ ඥානී පිහිටනවා තමන් කෙලෙසුන්ගේෙන් මිදුනාකින අවබෝධය. නමු ඒ ඒ රහතන් වහන්සේලාගේ සංසාර පුොරුදු සසර හිතදවුණු කරපු සමතයේ වඩපු හැකියාවන් ඒ ඒ සංසාරපුොරුදු ඉන්ද්‍රිය ධර්මවලතියන වෙනස්කන් කුසලතාවයන් සංසාරිකෝ වඩපු ගුණධර්ම මත රහතන් වහන්සේලා තුළගත්තාත් හැකියාවන් වෙනස්කන් තියෙනවා. දැන් අපි දන්නවා සාරි පුත්ත හාමුදුරුව ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි. ධර්ම සේනාධිපති. ැයි මුගල හහතන් වස උවහන්සේ ඉරදිමතුන්ගෙන් අන්තරයි උන්වහන්සේට මහාපුදුම ඉරදිමේ හැක අවක්තිබුණ. ඊළඟට මහාකාශප මහරහතන් වහන්සේ දූතාංග ධාරී භික්ෂූන් වහන්සේ ලාතරින් ආග්‍රරයි. ඊළඟට ඔබ දන්නවා බක්කුල මහරතන් වහන්සේ නිරෝගී භික්ෂූන් වහන්සේ ලාතර අල්පාආබාද ඇති භික්ෂූන් වහන්සේලාතර ගයි සීවලි මහරහතන් වහන්සේ ප්‍රත්තිලාබී භික්ෂූරන් වහන්සේ අතරින් ආග්‍රයි. අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවැස්ලාබී භික්‍ෂූර්න් වහන්සේ ලා අතරී ආගරයි. එදකොට කෙනෙකුට දිවස් නුවන පළලෙන් දැන් අපි ගත්තව රහතන් වහන්සේ අතර සමහරයින්නවා ත්‍රවිද්‍යා ඇති මහරහතන් වහන්සේලා. විද්‍යා කියල කියන්නේ පුබ්බේ නිවාසාන උස්්‍රතිඥානය ආසවක්ක ඥානය ඒ වගේම උන්නහන්සේලාට පුළුවන් චුතූප පාතඥානය කෙනෙක් මැරුණට පස්සේ කර්මාණුරූපියය උපදින තැන දකින නුවන තියෙන. කල්ප ගනම් පෙරජීවිත බලන්න පුළුවන් තමන් කෙසුන්ගේ බිදුනා කියන අවබෝධයක් තියෙන. එවැනි රහතන් වහන්සේලා අප පිහදුන්නන්නේ ත්‍රවිද්‍යා ඇති මහරහතන් වහන්සේලා හැකිය. ඊළඟට පෙන්ගතුනී මේ බුද්ධ ශාසනය තුළ වැඩඉන්නවා පංචා භිද්ඥා ඇති මහරහතන් වහන්සේලා. ආසවක්කේ ඥානේ පොබ්බේ නිවාසාන උස්සති ඥානය චුතූප පාතඥානයේ අමතරව දිබ්බ චක්කු දිබ්බ සෝත කියන හැකියාවන් ඇති මහරහතන් වහන්සේලා. දිබ්බ චක්කු කියලා කියන්නේ සාමාන්‍ය මිනිස් ඇසඉක්මවා දිවසකින් මේ අපේ ඇස් දෙකට නොපෙනෙන දේවල් දිවසින් දකින්න පුළුවක්කම තියෙන. දිවිය ලෝකෙ දෙවියන් මේ මොහොතෙ මොකද කරන්න හිත යොමු කරන්නකොට එතන ඉදන් දකින වගේ පේනවා. බ්‍රහ්ම ලෝක බ්‍රහ්ම දෙවිවරු සාකච්ඡාවක් කරම හිත යොමු කරලා එතන ඉන්න වගේ එක දකින්න පුළුවන්. තැනට ඇත තියන දෙයක් ළඟීදන් දකින වගේ එතන ඉදන් දකින වගේ දැකීමේ ඉරදිමේ හැකියාව ඒකටෙන දිබ් චක්කු ඊළඟට පිගතුනේ දිබ්බ සෝත කියලා කියන්නේ සාමාන්‍ය ඇසීමේ හැකියාව ඉත්මවාගහිෙල්ලා දෙවියම් කතා කරන දේවල් බ්‍රහ්ම ලෝක බ්‍රහ්ම දෙවුරු කතා වෙන දේවල් ඒවා මේ ළඟීදන් අහනුව වගේ හන්ද පුලුවන් හැකියාවක් දැම් බලන්න බුදුරජාණන් වහන්සේ සමහරාතන් වහන්සේලා ධර්මදේශනා කරද්දී. උන්නහන්සේලා මේ වෙලාවෙ දෙවවරු එක්කෝ සක්ත්‍ර දෙවියු මෙන්න මේ විදිහ දෙයක් හිතනවා මේ වගේ දෙයක් කියනවා. සුධර්මා දිවිය සභාවි දෙවරු මේ විදිහ දෙයක් කතා වෙනවා. මහනනි මෙන්න වෙලාවෙ දිවියලෝක සිදුවෙනවා කියලා ඒ සිදුවීම ඒ මොහොතේ වෙන දේ එතනයේ දන් අහගෙන දකිනවා වගේ ඒ විස්තර අරගෙන බුදුරජාණන් වහන්සේ දහම් දෙසනු. එතකොට ඒ හැකියාව ශාවකයන් අතරත් පංච අභිඥා ඇති මහරහතන් වහන්සේලාට ඒ දිබ් චක්කු තිබ්බ සෝත කෙනෙ හැකියාවත් පිහිටනු. ඊළඟට පිගතුන රහතන් වහන්සේලා අතර ඉතාම සුළු පිරිසක්කන්නවා. ශඩාභිච්ඥා ඇති මහරහතන් වහන්සේලා උන්නහන් සේලාට කෙලෙසුන්ගේ මිදුනා කියෙන ආසවක්කේ ඥානේ ඊළඟට පෙරජීවිත දකින නුවන පුබ්බේ නිවාසානුස්සතිඥාන කෙනෙක් මියගියාට පස්ස කර්මාණදරෝපය උපදින තැන දකින නුවන චුදුූ පාතඥානය දිබ්බ චක්කු දිබ්බ සෝත කියනේ හැකියාව ඊට අමතරව පරචිත්ත විජාණන කෙනෙකුගේ හිත කියවන්න පුළුවන්. කෙනෙක් හිතන හිතන දේ දකින්න පුළුවන් හැකියාවක්තිය. ළංග්‍ර ාභිච්ා ඇති මරහත්තන් වහන්සේලාට ඉර්දිවිධඥාන ඉරදිම හැකියාවන් ඉරදි ප්‍රාතිහාර පාන පුළුවන්කම තියෙන. එතකොට අපිට පේනව මේ ශසනය තුළ හැම මහරහත්තන් වහන්සේ නමකටම ඉරදි ප්‍රාතිහාරපාන පුළුවන්ක මක්තිබිලනෑ. හැමෝටම කෙනෙක්ෙ හිත කියවන්න පුළුවන්ක මක්තිබිලන හැම රහතන් වහන්සේ නමකට දිවස් නුවන පිහිටලන. හැබැයි හැමෝටම තියෙන හැකියාවක් තමයි. ආසවක්කි තමන් කෙලිසුන්ගේ මිදුනාකින් අවබෝධය සියලු මහරහත්තන් වහන්සේලට පිහිත් ලතියෙන්. හෙදකට පින්න්නතුනේ ඒ ඒ අයගේ හැකයා කුසලතා සංසාර පුරුදුුවනුව වෙනස්කන්තියෙන් අග්‍රශ්‍රාවකයන් වහන්සලා දෙනම ගත්තා දෙවිදිහා. අසු මහස්්‍රාවකයන් වහන්සේලා ගත්තත් හැකියා කුසලතාවයන් වල ලොකූ වෙනස්කන්තියෙන්. ඒ අයට වෙනවෙනම අග්‍රස්ථාර ලැබුණ ඒ ඒ අයගේ දක්ෂතා කොසලතා මත. ඊළඟට සාමාන්‍ය අය ගත්තත්. ගෙහි ශාවකයෝ ගත්තාත් ඔබ මතකතියාගන්න අපි මේ ඉන්න මනුස්ස ලෝකයේ නානත්ත කායා නානත්ත සන්නයේ. මේ හැමෝම කයනුත් වෙනස්. අදහ සාකල්පවලින් ගත්තත් මිනිස්සු වෙනස්. එදකොට මෙන්න මේ ලෝකයේ තුළ අපි මේ ධර්මයේ දියුණුකරගෙන යනකොට වැදගත්මදේ තමයි, තුනුරුවන් ගැන ඇති කර ගන්න සද්ධාව. ඒ සද්ධාවෙන් තමයි මේ මාර්ගයට බැසගන්නට තිය. ඒ නිසා පිනතුනි බුද්ධ ශාසනයට ඇතුල්වෙන පළවෙනිීම දොරටුව. මේ ධර්මය අවබෝධ කරා යන ශාවකයාගේ ප්‍රථම පලවෙනිීමම දොරටුව තමයි තුනුරුවන් ගැන සද්ධාව බලවත් කර ගැනී. ඒ කෙනා සද්ධාවෙන්ම තමයි ගැමුර කරායාගෙන ධර්ම අවබෝධී කරයා ගන්න තිේ. අපි බලමුෝ මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහේ සම්බන්ධය. හද දඹදිව තියනවා කුක්කුට පාද කියලා හඳන්න නොයි භෝමියයට. දමදි බුද්ධගයාවට ටික දුරක් බුද්ධගයාවී යන්න තියෙනවා. පැයි දෙකක පමන්න පැයි දෙක් තුනක් යනකොට එතනට යාගන්න පුළුවන් දඹදි වන්දනාව යන බොහෝ පිරිිසතුරී සහරුවේ භෝමියයට ගිහිලවන්දනා කරනවා. හිළඟට කන්දක් තියන ලොකු කන්දකට නැගත්තා හම විශාල ගල් පරවත තුනා එකට යාවෙලා එකට හේත්තු වෙලා තියෙන ඒ භූමියට ගිහිල්ලා ඒ භූමිය දැකගෙන වන්දනා කරගන්න පුළුවන්කම තියෙන වදට. මේක හරි පුදුම සිදුවීම මහාකාශප මහරාතන් වහන්සේ අපි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේ තමයි ශාසනය වගකීම භාරගත්ත කෙනා ැයි බදුරජාණන්ස පිරිනිවන් පානකං උන්වහන්සේ දූතාංග සමාදන් වෙලා මහවනාන්තරයේ හුදකලාව කැලේ තමයි බොහෝකාලයක් පිප්පලී ගහහායි වැඩඉඳල තියෙන. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවුරුද්ධකට පෙර සාරිපුත්ත මොගගල්ලලාන අක්‍රශ්‍රාවකයන් වහන්සේලා පිරිනිවන් පෑර. ඊළඟට ශාසනය ඉන්න තුංගෙන කෙනත් අතිය ශ්‍රාවකය තමයි මහා කාශික මහරහතන් වන්සේ. මිනිස් අතර ගැවසෙන්නේ නැතුව උද කලා වැඩයින්න තවත් එක හේතුවක් තිබිලතිය ඒ තමයි උණහන්සගේ පෙනුම බුදුරජාණන් වහන්සේ වගේමයි කියනවා. මහාකාශප මහරහතන් වහන්සේටත් මහාපුරුෂලක්ෂන හතක් තිබිලතිය. ඔබ දන්න අපේ බුදුරජාණන් වහන්සේට මහාපුරුෂලක්ෂණ තිස් දෙකත්වීප. ඒ නිසා සමහරය මහාකාශ පහාන්දුරුවන්ග දැකලා එකපාලට මේ බුදුහාදුරුවණයේ නීමේ බුදුරජාන් වහසේ නේද කියලම නිසු රැවටනවා. ඒ නිසා මහාකාශ මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩසිටිද වැඩිපුර මිනිස් අතර නගරවල ගැවසෙන්න්න එළියට වැඩම කරේ නෑ උන්වහන්සේ මහා වනාන්තරීම වැඩඉන්න කල්පනා කරලා දූතාග සමාදන් වෙලා මහා වනාන්තරයේ හුද කලාව කැලේ තමයි බොහෝ කාලයක් වැඩසිටි. බුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මහාකාශිප මහනහතන් වහන්සේ ශාසනික වගකීම භාරගෙන් ඔබදන්නවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීදේහ ආදාහනය කරන වෙලාවේ. මහාකාශිප මහරාතන් වහන්සේ වැඩම කරලත් දේහහිටව තැම්පච්චිතකේට වන්දනා කරගන සිරිපතුල් නලලි තියාගෙන වන්ධනා කරගන්නට තෙක්. චිතකයට දෙවියන්වත් ගිනි දල්වන්න ඉඩ දුන්නෑ කියලා ඉතිහා සඳහන් වේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ධාතුන් වහන්සේලා බෙදල දෙන කටයුතු. ඒ ශහාසනික සියලු කටයුතු මහාකාශප මහරහත්තන් වහන්සේගේ මූලිකත්තෙන් උපදෙස් පරිදි ඒ කටයුතු සංග්‍යාසිදු කර. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල ශ්‍රීදේහෙ ආදාහනය වෙන වෙලාවේ. ඔබ අහලතිීන් වර සුබද්ද කියලා පාපී. ික්ුවක් බුදුහාන්දුරෝ ගැන විනයෙන් අවවාදයක් කරාට පස්සේ සුබද්ද මේක වැරදි මේක සංගයාට සුදුසු දෙයක් නෙමේ භික්ෂුවකට සුදුසු දෙයක් නෙවෙයි. ඔබ මේ කරපු දේ භික්ෂුවකගේ ආදීවයට ගැලපෙන් නෑ කිය බුදු හාදුර අවවාදයක් කරපු එකට කිපුුණ සුබද්ද කියන කෙන. ඔහු පුදුම වෛරකින් තරහකින් හිටිය බු හාන්දුුරොත් එ එක. අව්වාදට වෛද පදිනය එදත් ඉදරති. බුදුරජාණන් වහන්සේ කාලෙකට පස්සේ කුසිනාරායි මල්ල රජිදරුවන්ගේ උපවර්තන සාල වන උද්‍යානය. පිරිනිවන් පෑවා කියලා ඔන්න පනවිඩේ යනකොට සුබද්දට පනවිඩයා. වෙන කෙනෙකුට නං පැවිදිවෙච්ච කෙනෙකුට අනේ මගේ ශාසරුන් වහන්සේ පිරිනිවන් පාලා කියලා ලොකු දුකක් සංවේගයක් උපදිනවා. රහතන් වහන්සේල් අනිත්‍ය සභාව මෙනෙහිකරගෙන ලෝක ධර්මතාව සිහිකරට කෙලෙස් සහිත අය හඩා වැලපුන. හැබැයි සුබත්ට සතුටක් ඇති වුණේ. ඒ මහාස්ත්‍රමණයගෙන් අපි මිදුුණ දැන් කේන් තියත් එක්ක බුදුහාන්දුරුව එක තිබිච්චර හිතේ තරහා. බුදුරජාණන් වහන්සේගේ දේහෙ ආදාහනය වෙන තැනට ගියා. ඒ ගියේම සතුටින්ගේ දුකට ගියා නෙමේ. ඒ අනකොට ශ්‍රීදේහෙ ආදාහනය කෙරෙනවා. චිතක ගිනි දැල්වෙනවා. ඒ අතර කෙලෙස් සහිත භික්‍ෂුන් වහන්සේලා තුනරුවන් ගැන සද්ධහ ඇති බොෝ ශ්‍රාවකය හඬඩා වැලපෙනවා. අනි අපේ සාසුන් වහන්සේ පිරිනිවන් පෑවා කෙන බොහෝ පිරිසක් හඩා වැලපෙනවා. රහතන් වහන්සේල ලෝක ධර්මතාවේ අනිත්‍ය මෙනෙහි කරගන්න. අර හඩා වැලපෙන පිරිසසාතරට ගිහිලා සුබද කියනවා මුොකට දුම්බල අඩාන්නේ සතුටුවෙල් දැන් අපිට මේක කැපයි මේකා කැපයි කියල නීති ධාන්න කෙනෙක් නෑැකිව දැන් සාසනය නීති පණවන්නය නෑැකෝ. ඒ මහා ශ්‍රමණයගේෙන් අපි මිඳන සතුටුවැල්ලකීම. ඔය පාපී පහත් වචනය මහාකාශව මහරහතන් වහන්සේට අහන ලැබුණ උන්හන්සේතේ අසලහිට එදා උන්වහන්සේ තීරණය කරා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොටම ශ්‍රීදේහෙක් ගිනි අර්චිතක ගිනි නිවෙන්නත් පෙර. අධර්මය බලවත්ෙනවා. අධර්ම වාදීම් බලවත්වෙනවා. අවිනේ බලවත්වෙනවා අවිනේ වාදීම් බලවත්වෙනවා. ධර්ම විනේ යට පත් වෙලා යන. ඊට කලින් ඉක්මණින් සංඝයා එකතු කරලා ධර්ම සංගායනාවක් කරලා බුද්ධසාසනී ස්ථාපිත කළ යුතුයේ කියලා මහාකාශ් මාරාත්තන් වහන් සි තීරණය කර. උහන්සේ. අහතන් වහන්සේලා සංඝයා එකතු කළ ප්‍රකාශයක්ක රායිශ්මතුනේ අධර්මය බබලන්න පෙර අධර්මවාදීම් බලවත්ව එෙන්න්න පෙර. ධර්මයේ යටපත් වෙලා ධර්ම වාදීන් යටපත් වෙන්න පෙර. අවිනේ බබලන්න පෙර අවිනේ වාදීම් බලවත්වෙන්න කලින් විනේවාදීන් යටපත් වෙලා විනේ යටපත්වන්න පෙර අපි ඉක්මණින් එකතු වෙලා ධර්ම විනේ සංගායනා කළ බුද්ධ සාසන ආරක්ෂාකරම. ධර්මවිනේ ආනක් සාකර. ඒ මත තමයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල හරියටම මාසතුනක් යන තැන සප්ත පරණී ගුහා විදිරිපිට ප්‍රධම ධර්ම සංගායනාව සූදානන් කරේ. හජාසත්ත රජතුමාගේ රාජ්‍යනුග්‍රහයි ලැබුණ. පන්සීක් මහරහතන් වහන්සලා එකතු වෙලා මෙන්න වින මෙන්න බුද්ධ ශාසනය කියලා. ධර්මය විනය බුදුරජාණන් වහන්සේගේ සියලු බුද්ධ දේශනා. උන්වහන්සේගේ අසූ හාරදහසක දේශනාවන් සියල්ලම සංගායනා කරා ඒබූමී. මාස ගණනාවක් මාස හතක කාලයක් මේ සංගායනාව එක දිගට පැවැත්වනා කියෙන්. ප්‍රථම ධර්ම සංගායනාවට මූලිකත්ව ගත්තේ මහා කාශ මහරහතන් වහන්සේ. ඒළඟට සංගායිනාවෙන් පස්සේ මහාකාශිප මහරාතන් වහන්සේ එදා වැඩහිටිය ශ්‍රේෂ්ඨතුම මහරහතන් වහන්සේ ලාගේ ශිෂ්‍ය පරම්පරාවල්වලට ත්‍රිපිටකේ වෙනවෙනම කොටස් වසේ සජ්ජහයිනා කරක ආරක්‍ෂා කරමින් කටපාඩමින් අනාගත පරපුර ටරගෙනයන්න වෙනම ඒවා බෙදල අයට පැවරුව. ඔය අතරි සංගායිනාව අවසන් වෙලා. දවසක් මහා කාශව මහරත්තන් වහන්සේ දිවසිම් බැලුව. අනාගතේ මොනවගේ කාලයක් ධනාග තවුරුදු ගණනාවක් කිස්සරහට බැලුව මේ ශසනයට පවතන්. එන්න එන්න ශාසනයේ බැබලීමහද විනාස වෙන ලකුණුද අන්‍යාගමිකව බලවත් වනවද. භික්‍ෂූන් වහන්සේලාට මොනවගේ කරදර විපත් අනාගතය ඇතිවෙන වද කියලා දිවසින් බැලුව. උන් අහන්සේ දැක්කා. අන්න තීත්තක රජවරු කාලයක් යනකොට ලෝකකි බලවත්තේන දඹදව බලවත් වෙලා වෙහෙර විහාර කඩල බිඳල විනාස කර භික්ෂූන් වහන්සේලාට හිංසා පීඩා කරලා. බුදුරජාණන් වහන්සේකි ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍ය සහෑයවල් විනාස කරන කාලයක් අනාගතය ළඟලගනවා. හැබැයි අවුරුදු දෙසය ගණනකට පස්ස. මුළු දඹදීවම එක්සේසත් කරන මහා පිින්වන්ත බෝධිස් සත්ව රජ කෙනෙක් පහළ වෙලා මුළු දබදිියුත්හලයම එක්සේ සත් කරලා. අධිරාජ්‍යයක් බවට පත් කරලා. අසූ හාරදාහක් වෙහෙර විහාර හදල බුද්ධ ශාසනය ආයමත් විශාල බැබලීමක් ඇතිවෙන. ඒ කාලේ වෙන තෙක් ධාතුන් වහන්සේ ආරක්ෂා කළ යුතුයි. මහාකාශිප මහරාතන් වහන්සේ මේ කාරණය දිවසින් දැකලා එදා දන බුණන ැදිහත් වෙලා ධාතුන් වහන්සේලා ද්‍රෝණටක් වෙනවෙනම බෙදල දුන්නා රජවරු වට දෙනකොට. එයින් රාමගාම නගරයේ කෝලිය රජදරුවන්ට බෙදාදීපු ධාතුන් වහන්සේලා දෝනය ඇරෙන්න්න. අනෙක් ධාතුන් වහන්සේලා ද්‍රෝණ හතන මහාකාශිව මහරහතන් වහන්සේගේ මූලිකත්තයෙන් උපදෙස් පරිදි ආපව් එකතු කරගත්තා. එකතු කරලා රජගහනුවර පොළො ඇතුේ පොළො ඇතුළට හාරලා විශාල ගල් පරොත්තයක් රහතන් වහන්සේලා ුෘුදියෙන් එතනින් ඉවත් කරලා ඒ පරුතේ තිබ්බ තැන පොළො ඇතුළට හාරලා පොලො ඇතුලේ චෛත්‍යයක් බැදලා. ඒ මත ධාතුන් වහන්සේලා සහිත කර්ඩු හතම ද්‍රෝණයේ දෝනය වැැගින් තැම්පත් කරලා ආරක්ෂා කරෙව. ඔබහල ඇති අවසානයේ දෙවියන්ට පවා පැවරවා කාටවත් මේ ධාතුන් වහන්සේලාට අනතුරක් කරන්න ලංවෙන්ට බැරිවෙන විදිහේ දිවියමේ ආරක්ෂාවක් මෙතනට මවන්න කියලා. ඒ අනුව සක්‍ර දෙවියන් විශ්ව කරම දෙවියන් ලවා. කඩු කරකැවෙන යන්ත්‍රයක් අපිකට ධර්මය ැන වාල සංගටකේ කිය. යන්ත්‍රයක් මැව්වා කියනවා. ඒ පොලො ඇතුළේ ධාතු තැම්පත් කරපු තැනටිහැලි. ඊට පස්ේ ආයමත් උඩිින් වහලා. පරවතය තැන පිහිටෙව් අයුදදී. ඔය විදිහයට අවුරුදු දෙසය ගානක් අනාගතයේ ධර්මාසෝක රජතුමාගේ කාලෙ වෙනතෙක් ඒ ඔක්කොම රත්තනාම් පත්තීරු වල විස්සර සටහන් කරලා මහාකාශප මහරාතන් වහන්සේ අනාගත පරපුර වෙනුවෙන් ධාතුන් වහන්සේලා ආරක්ෂා කෙරෙව්වා පංගතුනේ මහාකාශ්‍යප මහරාතන් වහන්සේ අවුරුදු එකසිය විස්සක්ම වැඩහිටිය. උන්න්නහන්සේ දවසක් භාවනා කරනකට දැක්වා උණහන්සේගේ ආවිශ්‍ය කිවිල දැන් අවසානයි. පිරිනිවන් පාන දවසළඟයි උහන්සේ බැලුවා පිරිනිවන් පාන තියෙන කොහොමද උණහන්සේ පිරිනිවන් පාන දවසුදාාවන හරිම පුදුමයි පෙරසංසාරි කල්ප ගානකට පෙර උන්නහන්සේටත් ඒවගේම මතු පුදුවෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේටත් පෙරසංසාර කාත්මයක සිදුුවවෙච්ච යම් කර්ම විපාකයක් මෛත්‍රී බුදුහාන්දුරන්ටත් බුදුුවච් චාත්ම විපාක දෙන්න තියෙන. ඒ කර්ම විපාකයි විපාක දෙනකොට මහාකාශිප මහරාතන් වහන්සේ රහත් වෙලා පිරිනිවන් පෑවත්. උන්වහන්සේගේ දේහේ හරි සම්බන්ධයක් ඒකත් එෙක් ඇතිවෙනවා. මෙවා මහා පුදුම දේවල් මේ කරුණු විශෂය අචින්තියයි. මහාකාශ්ිප මහරාතන් වහන්සේ. දැක්කා උන්නහන්සේට පිරිනිවන් පාන නියමිත ස්ථාන කොතන. ගල් පරවත තුනක් මැද උහන්සේ පිරිනිවන් පැවට පස්සේ. ඒ පරවත තුනම එකට යාවෙලා වැහිලෑන උන්නවහන්සගේ දේහේ අනාගත මෛත්‍රී බුද්ධ ශාසනයේ දක්වාම පරවත තුන මැද්දමේ දේහි පවතින. උණහන්සගේ දේහේ ආදාහනයේ වෙලා ධාතු උන්න්නහන්සලා ලැබෙන්ඩ මේ හසනේදමේ. නිසා අතකතියාගන්න අද මේ අපි බනහන මේ අපි බණ කියන මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවතින මේ යුගයේ අදවත් මේ ගෞතම බුද්ධ ශාසනය පවතින අනාගතේවත් මහාකාශිව මහරහතන් වහන්සේගේ සාරීරිික ධාතුන් වහන්සේලා අපට ලැබෙන්නෑ දෙවියන්ටවත් අපිටවත් කාටවත් තාම ලක නෑ. මහා කාශප මහරතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ලබන්නේ මෛත්‍රී බුද්ධ වාාසනයේදී මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තේට අයියේ ධාතුන් වහන්සලා ලැබෙන්. උන්න්නහන්සේ වෙනුවෙන් ධාතුතැන්පත් චෛත්‍යය ඉදිවෙන්නේ මෛත්‍රී බුද්ධ වාාසනයේදී. මේක මහාපුදුම කාරණය. එදා මහාකාශප මහරහතන් වහන්සේ සංගයා රැස්කරලා උන්වහන්සේ පිරිනිවන් පාන බව සංගයාට දැනුන්තුන්න. ඒ වෙලාල් මහා කාශව මහරාතන් වහන්සේ දැක්කා ඒ වෙන කොට හිටපු සබ්ධාවන්තම කෙනා තමයි අජාසත්ත රජ්ජුරු පංහතුනි අජාසත්ත රජ්ජුරුවෝ ඔබ දන්නවා පිටටු ගාතන අකුසලයක් කරගත්ත කෙනෙ. බිම්බිසා රජ්ජුරුවන්ග මරලා පිටෘු ගාතන අකුසලයක් කරගත්තා හැබැයි තමන්ගේ ජීවිතයේ පසුකාලීනව තමන්ගෙන් වෙච්ච වැැද්ද තේරුන් අරගෙන බුදුරජාණන් වහන්සේ මනගැහෙන්න්න කීප වතාවක් නිතර නිතරයනවා. බුදුහාන්දුරන්ගෙන් බනහනවා හිතහදාගන්න උපදේශ කන්නවා. අවසානි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාද්දී තුන් වතාවක් සිහිතුන් වුනාකි න බේත්තුරු තුනක බැස්වා කියනවා. සිහියගත්. එදකොට අපිට පේනවා අජාසත්ත රජ්ජුරු බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන කාල වෙනකො මොනතරන් සද්ාවක හිටපු කෙනෙක්. ඒගතුනි බුදුරජාණන් වහන්සේගේ සාරීරික දාතුන් වහන්සේලා බෙදල දෙෙද්ද. අජාසත්ත රජතුමාටත් ධාතුන් වහන්සේලා ද්‍රෝණයක්ම දුන්න මහරහතන් වහන්සේලා ඒ දුන්නේ රජ්ජුරුව ඒ තරම් සද්ධාවන්ත කෙනෙ. ඊළඟට ධර්මී සඳහන් වෙනවා ඒ ධාතුන් වහන්සේල් අරගෙන බොහොම සද්ධහාවෙන් පෙරහැරින් යන ආකාර දකින සක්්‍ර දෙවියන් මහාකාශප මහරාතන් වහන්සේ ඉදිරිී කර ප්‍රකාශයක් ධර්මී සඳහන් වෙන. සාක්‍ර දෙවියන් මහා කාශිප මහරහතන් වහන්සේට කියනවා සාමීනී මේ මනුස්සලෝකයේ පෘතජ්ජනයන් අතර. අජාසත්ත රජජුරෝ තර සද්ධාවන්ත රජෙක් දෙවියන් දිවසිංවත් දකින්නෑකිෙනවා ඒ වෙනකොට. ඒකට හේතුර පෘතජ්ජනයන් අතර. මාර්ගඵලයකට එන්න බෑ පිටටු ගාතන අකුසලයක් කරලා ආනන්තරි අකුසලයකින් ධර්මාාවබෝධයට තියෙන පින වැහිලතතිට. ඇැබයි ඒවෙෙනකොට තුනුරුවන් ගැන සද්ධහවන්තම රජෙක් හැටියට ශාසනය වෙනුවෙන් කටයුතු කර. මේ අජාසත්ත රජ්ජුරෝ තමයි මහාකාශිප මහරහතන් වහන්සේත් එක් එකතු වෙලා. ප්‍රථම ධර්ම සංගායනාව කරන්න සම්පූර්ණ රාජ්‍ය අනුප්‍රහයි දෙමින් ධර්ම සංගායනාවට කටයිතු සිදුකරේ. පංගතුනේ. මහා කාශප මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්න අධිෂ්ඨාන කරලා සංඝයාට දැනුන්දීලා උහන්සේ දකිනවා මේ රජතුමා පුදුම සද්ධාවත් රජ කෙනෙ. පිරිනිවන් පාණ් පෙ රජාසත් රජරුවට මේ ගැන දැනුවත් කළ යුතුයි. එහෙම නැත්නම් රජතුමා දුක දරාගන්න බැරුවෝ සමහල්ලාවට පපෝ පැල්ලම් මැරෙන්න වනත් පුළුවන්. ඒ තරන් සද්ධහාාවන්ත රජ කෙනේ. මහා කාශ්‍යව මහරහතන් වහන්සේදාත් දහවල් මාලිගාවට වැඩම කරා පිින්ඩ පාති වැඩම කළ දහවල් මාලිගාවට වැඩ රජතුමාට මේ කාරණයේ දැනු දෙන්න උන්වහන්සේ හවස පිරිනිුවන් පාන බව. ඒ වෙනකොට රජ්ජුරුව ආහා රගෙන හොදටම නිදී. රජතුමා නිදාගත්තට පස්සේ අමාත්‍යවුරුවත් කවුරුවත් ඇහැරවන්නේ යන්නේ නෑ. රජ්ජුරුවන්ට බයයි. ඒ නි අනිත් පිරිසකිවස්වාමිී තවටිකක් වැඩන රජරු නැටිනගංගඉන්න දැ දැම්මන නැගටින එකක් නැති වෙලා අයන් නිසා මහා කාශිප මහරාත්තන් වහන්සේ ආපහු වැඩිය. සංගයා සමඟ පිරිනිවන් පාන පරවතය තියෙන තැනට සංගයා පිරිවරාගෙන මහාකාශිප මහරත්තන් වහන්සේ වැඩම කර. ඒ වැඩම කරලා අර සංගයාට අව්වාද අනුශාසනා කරලා විශාල පරුවත තුන මුදුනට වැඩම කරලා එතැන ඉහළ අහසට පැනනැගල අහසේ මහාකාශ්‍යප මහරහත්තන් වහන්සේ පෙළහර පෑව ප්‍රාතිහාරයක් දැක්ව. දස දහසක් ලෝකධාතුවල දෙවියන් අහස පිරිල සාධකාර්දමින් අහසේ දම් මල්ලිසින්ට පටන් ගත්ත. ඒ වෙලාවේ මේ පරවත තුන මැද්දෙ සක්‍ර දෙවියන් ඇදක් පැනෙවා. ස්වරුණු මේ ඇදක් සක්‍ර දෙවියන් මවලා ඇදක් පැනෙවකින මහරහතන් වහන්සේට පිරිනිවන් පාන්. ඒ ඇඳේ හතරකොන සතරවනන් දෙවියන් හතර දෙන අහසින් ඇවිල්ලා පහං හතරක් දැල්වා ඇඳේ හතරකොනි. දෙවියන් දිවිය මේ මල් ඒ වටේට පූජා කරා. මහාකාශව මහරහතන් වහන්සේ අහසිම් පහලට වැඩම කරලා ට න්න්නහන්සේ දරාගෙන ඉන්නේ බුදු කෙනෙක් පොරෝපු මහා පාන්සකුල චීවරය. ඔබ හලා තියෙනවා මහාපොලොව තුන් වතාවක් කම්පාවෙච්ච මහා පාන්සකුල චීවරේ. බුදුරජාණන් වහන්සේ දරාගෙනට මහා පාන්සකුල සිවර දරන්ඩ පින ලැබුණේ මහා කාශප මහනහතන් වහන්සේට. උන්නහන්සේ මේ චීවරය ඒ කාන්ස කලා පොරෝගෙන සිංහසයාාව ඇැතපිලා අධිෂ්ඨාන දෙකක් කරා. එකක් තමයි උණහන්සේ පිරිනිවන් පෑවට පස්ස මේ පරවත තුනම එකතු වෙලා වැහිලායනවා. හවස්සරුවයේ නින්දෙන් නැකිිටින අජාසත්ත රජුරුවන් ආරංචි වෙනවා මහකාශසිිතු මහරතන් වහන්සිේ පිරිනිවන් පාල. අනේ උන්න්නහන්සේ රජුරුවන් මුණගැහෙන්න්න ඇල්ල මාලිගාවට නමුත් අමාතයවරු කවුරුත් රජ්ජරුවන්ව නින් දෙෙන් ඇහැරවල නෑ. මේ කාරංචි වෙන රජ්ජුරුව හඩාගෙන වැලපේගෙන රාජකීය පිරිසත් එ පරෝතය ළඟට යනෝ. ගිහිල්ල මේ පරවතයට රජුරුව වන්දනා කරද්දී පරුවත විවර වෙලා අ එකට යාවෙච්ච පරවත තුනම විවර වෙලා පිරිනිිවන් පා වදාල මහාකාශිප මහරහතන් වහන්සේ ගිස්ශ්‍රී දේහේ. රජතුමාට අජාසත්ව රජතුමාට දැක බලා වන්දනා කරගන්න ලැබේවා කියල මහාකාශිප මහරහතන් වහන්සේ. ඊළඟ අධිෂ්ඨානය තමයි ආයමත්තයේ පරවතය විවරවෙන්නේ අනාගත මෛත්‍රී බුද්ධ හාාසනය. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සලා පිරිවරාගෙන යම් දවසක මේ පරොත්තය පිහිටි බෝමිය ලඟට වැඩම කරලා. මේ පර්වතයට ශ්‍රීහස්සයේ දිගු කරලා මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ගුණ කියමෙින්. එදා අනාගතයේ වැඩයින්න සංඝයාට මේ කරුණු කියද්දි පරුවත තුන විවරවෙලා. උන්නහන්සකි දේහෙ අහසට පැනනැගලා මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තේයට වැඩම කරමින් යම් ආකාරයකට පිරිනිවන් පෑලා ඒ ශ්‍රී දේහෙ ආදාහනයවීමක් සිද්ධ වෙනවද. ඒ පරිදිම සිදුවේවා කියල අධිෂ්ඨානයක් කරලා මහාකාශිප මහරත්තන් වහන්සේ පිළිනිව පෑ. උන්නහන්සේ පිරිනිවන් පානව සමගම අර පරවත තුනම එකට යාවෙලා වැහි ලගිය පරවත තුනින් වැහිලගිය. උන්නවහන්සේගේ දේහයක් අර දෙවියම් පනවූපෑඇදත් ඒ බෝමිය හරියට පාතරයක් මුනින් නැමවා වගේ ඒ බෝ ඒ කොටස පමණක් කුහරය හිටින විදිහට පරවත තුන එකට යාවෙලා වැහිලගිය. ඊට පස්ස පංහතුනේ ජාසත්ත රජතුමා උන්නහන්සේ අධිෂ්ඨාන කරපු ආකාරයටම හවස්සරු ඇවිල්ලා මහාකාශප මහරාතන් වහන්සේ පිරිනිවන් පාපපු තැනට ඇවිල්ලා හඬා වැලපිමින්. මේ පර්වතයට වන්දනා කරනකොට පරවතය විවර වෙලා අජාසත්ත රජතුමාට උන්වහන්සගේ දේහි දැකළ වන්දනා කරක එක අවස්ථාවත් ලැබුණ. අදටත් මහාකාශප මහරාතන් වහන්සගේ දේහය මේ පරවත්ත තුන ඇතුලි පවතිනවා කියලා මේ දේශනාවල උන්වහන්සේ ගැන සඳහන් වෙන විස්තරවල සඳහන් වෙලා තියෙනවා. කර්ම විශ්‍යා අච්චින්තිය බුදුරජාණන් වහන්සේලාට පවා කර්ම විපාක දීපු අවස්ථා අපේ ශාසනී ඉතිහාසයක් යහල තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේට පවා පාරමීපු රද්දිි ඒ සසරේ උන්හන්ස අතින් වෙච්ච යම් යාම් කර්මියන්ගේ විපාක බුද්ධත්තයට පත්ව එන්න වීරිය වඩද්දි වගේම බුදුවෙලා පිරිනිවන් පානකං ඒ කාලේ තුරේ යම් යම් අවස්ථාවල එක ස්ුරූපය මතුවෙලා විපාකදීම් ගැන දේශනාවල අටුවාවල සඳහන් වෙලා තියෙන. පිහතුනේ මෛත්‍රී බෝසතාණන් වහන්සේට සසරේ කර්ම විපාකය විපාක දෙන්න තියෙන. ඒ කර්ම විපාතියක්ත් එක් මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ පෙර සම්බන්ධයක්තිේ නොමික හරි මහා පුදුම සිදුවීම. ඒ කාලේ අපේ බෝසතාණන් වහන්සේ තමයි. ඒදා රාජ්‍යිමි කල්ප ගානකර පෙර සිදුවීම අපේ බෝසතාණන් වහන්සේ තමයි එදා රාජ්‍ය රජ්ජුරු මෛත්‍රී බෝසතානන් වහන්සේ තමයි ඒ රජ්ජුරුවන්ගේ ඇත්ගාලයේ ඇත්තු බලාගත්ත, ප්‍රධාන ඇත්්ගෝවා. දවසක් රජතුමා ඇත්ගෝවට කතා කරලා කිව්වා මටාද නගර වීදි සංචාය කරන්න. හොඳ හස්ති එෙක්ක සූදානං කරලා ආභරණවලින් සරස සූදාන කරන්න මට නගර වීදි සංචාය කරන්න තියෙන. හොඳයි රජතුමනි කියලා නියමිත වෙලාවට සරු ආභරණයින් සරසලා ඇත්ගාලි හිටපු කීකරුම හස්තිාව රජුරුවන්ට සූදානන් කළ දුන්. රජතුමා ඇතාපිට නැගලා රාජකීය පෙරහැරෙන් නගර වීදි සංචාරය කරලා නගරේ මහ වනාන්තරයක් තියෙන පාරක් ලඟින් යනකොට කැලේ ඇතුළේ හිටපු ඇතිනියකගේ ගන්දය මේ ඇතාට දැනුන සත්තුනේ මේ හස්තිට මද කිපුණ මදකිපිච්ච හස්තියා කැලේ පැත්තර දිව්වා අර පෙරහැරද රජ්ජුරුවෝදමයා හ මතගන ඇතා දීව කැලේට. එහෙම දුවනකොට කාටවත් හස්තිය නවත්තගන්න පාලනී කරගන්න බැරවුණා. පිංගතුන රජ්ජුරුවෝ පවා ගහකාත්තකය ලිලා තමයි ජීවිතය බේරගත්තේ. අවසානි රජ්ජුරුවෝ රාජකය පිරිසත්ය එක්ක මාලිගාවට දැන් ආාවට පස්සේ රජුරුවට හොඳදටම කේන්ති. රජරුවට දැන් හොඳටම තරා ගිහිල්ල. ඒවෙලාගේ රජ්ජුරෝ ඇත්ගෝ්ව කැදෙව්වා කැඳවල කිව්වා මමෝබට කිව්වේ නදර වීදි සංචාරි කරන්න මට කීකරු හස්තියෙක් සූදානම් කරන්න කියලා. නමුත් ඔබ මට සූදානන් කලා දුන්නේ මද කිපිච්ච හස්තියෙක්. ිගේ මගේ ජීවිතයත් අනතුරේ මම නුමත දඩුවන් කරනවා කියව. එදා ඇගෝව තමයි මයිත්‍රී බෝෂතාාණන් වහන්සේ ඇගෝව රජජුරුවන්ටකි වනේ රජතුමන මට දවස්කීපයක් දඩුවන් කරන්න පෙර මට දින කීපයක් මගේ නිරවද්‍යතාවේ උපපු කරන්න මට අස්ථාවක් දෙ. රජතුම ඔය ඇතා තමයි ඇත්ගාලෙ ඉන්න කීකරු මහස්තිිය ඔහු කොච්චර කීකරු හස්තියෙදද කියලා මන් රජතුමා ඉදිරී තව දින කීපයකින් ඔප්පු කරන්න ඔය හස්තියා ඔය ගියා වගේ මනිවාරෙන් තව දවස් කීපයකින් ආපහු මාලිගාවට එනවා මේක හිතාගන්න ොත් බැරි සිදුවීම අනේ රජතුමන මට දැම්ම දනුවන් කරන්න එපා කියලා දින කීපයක් ඇදගෝව ඉල්ගත්. අ කීව වගේම දවස් කීපයකට පස්සේ මේ ඇතා අර කැලේ ඉදලා අරරාජුවත් එක්ක ඉදලා ආපහුමාලි ගාවට ආවට පස්සේ ඇඩ්ගෝවවා මේ හස්තියාවාරගෙන රජුරු ඉදිරිටාව. ඇවිල්ල කිව රජතුමනි මෙන් අර හස්ති රජතුමාගේෙන් මන් දින කීපයක් කිල්ලුවා මේ හස්තියක් පොච්චර කීකරුද කියලා මට උප්පුකරන්න. අජතුමන මට දැන් අවස්ථාව දෙන්න කිය හොඳයි කියෝ. හර ඇත්ගෝවා කියන කියන දේ මේ ඇතා කරලා පෙන්න්නනවා. ඔබ දැකලා ඇතිවයි සමහර සත්තුවත්තේ ඉන්නවා සමහර හස්ති එක්කෝ හොඩ වැල ඔළුවතියයට කකුල් දෙක උත්සනවා. බිම පෙරලෙනවා කකුල් දෙකින් හිටගන්න කපාම හිටගන්න. එක ඒක විදිහට පුරුදු කරලා ට දමනය කරපු හස්තේංගවය අලිසෙල්ල ගොඩාක් දේවල් ඔබ දැකළ ඇති එතකොට මේ විදිහට ඇත්ගෝවා කියන කියන දෙ අර හස්තියක් කරනු. එහෙම රජ්ජුරෝ ඉදිරියේ කීකරුකම පෙන්නලා කොච්චරම ඇතා කීකරුද කියලා පෙන්න්නන්න. ඇත්ගෝවා මොකද කරේ රත්වෙච්ච ගිනියං වෙච්ච යකඩයක් අතින් අරගෙන ගිනිියන් වෙච්ච පැත්ත මේ ඇතාගින් හොඩවැලට ලංකරා හොඩවැලෙන් අල්ලන්න කියලා. දැන් හස්තියා දකිනවා රතුූපාට වෙලා ගිනිපොකුරු විසිවෙන යකඩේ ගිනිියන් වෙච්ච පැත්තයි දැන් තමාන්ට අලන්න තියෙන්. හොඩ වැල පිච්චෙනවා කිය දන්නවා. ඇස්වොලින් කඳුළු වැගිරෙනවා. හැබැයි දැන දැනම න්ගේ කීකරුකම නිසාම හොඩවැලෙන් අර ගිනියං වෙච්චේ යකඩේ හොඩවැලෙන් තදකර අල්ලගත්තා. චිටි චිටි ගාල හොඩවැල පිච්චෙන්න්න පටන්ගත්ත. එතකොට රජුරෝ කෑග හලා කිව හා ඔය ඇති ඇතිකෝ. ඇත්ගෝූ අව දනුවමෙන් නිදහස් කරන්න. ඔන්න ඔය සිදුවීම කල්ප ගානකට පෙර සිදුවිච්ච සිදුවීමක් හැටියට සඳහන් වන්න. පිංගතුනේ දා රජතුමා බුදුරජාණන් වහන්සේ අපි බෝසතාාණන් වහන්සේ දාරජ්ජුරු. එදා ඇත්ගෝව තමයි මෛත්‍රී බෝසතානන් වහන්සේ එදා හස්තිරාජය වනේ මහාකාශත මහරහතන් වහන්සේ කිය සඳහන් වෙන. එතකොට එදා මෛත්‍රී බෝසතාාණන් වහන්සේ ඇද්ගෝවෙක් හැටියට හිටපු කාලේ මේ තමන් දඩුවමෙන් බේරෙන්න්න රත්්‍රවෙච්ච ගිියං වෙච්ච යකඩයක්. මේ ඇතාගේ කීකරුකම පෙන්න්න ඕහකෙ හොඩවැල පිච්චන බව දැන දැන. ගිනියන් කරලා හොඩවැලෙන් අල්ලන්න දුන්න. ඒ වෙලාවෙ අර ඇතාගේ හොඩවැල පිච්චනා මේක කර්ම විපාකයක් හැටියට මේ කර්මි විපාක දෙන්නේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ පිගතුනි සොළොසා සංකීය කල්ප ලක්ෂයක්. අපේ බෝසතාාණන් වහන්සේ පාරමී පිරව හරා සංකීය කල්පලක්ෂයයි. මෛත්‍රී බෝසතාානන් වහන්සේ හසරේ වීර අධික බෝසතාණන් වහන්සේ නමක් සොළ සහසංකයේ කල්පලක්ෂයක් පාර්මී පුරල බුදුවෙන්නේ මේ මහා බද්්‍ර කල්ප ළඟ බුදුරජාණන් වහන්සේ හැටියක් නමුත් බුදුනාට පස්සේ අර කර්මයේ විපාක කොටසක් විපාක දෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුදුනාාට පස්සේ. ඒ ගන සඳහන් වෙන්නේ මෛත්‍රී බදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා මහරහතන් වහන්සේලා පිරිවරාගෙන වඩින ගමන් චාරිකාය වඩිද්ද. මේ පරවතතුන යාවෙලා තියෙන භූමීෙන් වැඩම කරද්දි මේ පරෝතය ළඟට වැඩම කරනවා. මෛතයි බුදුරජාණන් වහන්සේ සංඝයාට ශ්‍රීහස්තයේ දිගු කරලා පෙනවා මහනෙන මීට පෙර ගෞතම බුද්ධ ශාසනය තුළ වැඩහිටිය තතිය ශ්‍රාවකයන් වහන්සේ වන. මහා කාශිප නම් වෝ එදා වැඩ සිටිය ඒ අධීත මහරහතන් වහන්සේගේ ශත්‍රී දේහේ මේ පරොත තුන මැද්දේ අදටත් පවති නවා. එහෙම කියනකොට කෙලෙස් සහිත භික්‍ෂූන් වහන්සේලා අතර සමහරුන්ට සැකසංකා ඇතිව. ඒ අතර ඉරදිමය හැකියාවක් ඇති මහරහත්තන් වහන්සිලා දකිනොයක ඇත්ත මෛ බදුරජාණන් වහන්සේ පරවතය දිහාාවට ශ්‍රී හස්තේ දිගුකරද්දී පරුවත්ත තුනම විවරවෙලා මහාකාශව මහරහතන් වහන්සේගේ ශ්‍රී දේ පිරිනිවන් පාල ඒ පිරිනිවන් පාපු ශ්‍රී දේහය අහසට පැනනැගලා මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයට වැඩම කරනෝ. ඒ ශ්‍රී හස්තේ ගෑවි නොගෑවි මෛත්‍රී බුදුරජාණන් වහන්සගේ ශ්‍රී හස්තය මත මහාකාශිප මහරහතන් වහන්සගේ දේහේ ගිනිජාලාවක් කටගෙන උන්හන්සගේ ශ්‍රීදේහෙ ආදාහනය වෙලා ධාතුන් වහන්සිලා ලැබෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සගේ ශ්‍රී හස්තයට කිය. ඒ ගිනිජාලාවෙන් මෛත්‍රී බුදුරජාණන් වහන්සගේ අල් පිච්චිලා අල්ලෙ තුවාලයක් හැදෙනවා අපි සාමානෙක නොක්්දිය පට්ටයක්ගෙනවා කිය. මේ ඇතිවන වේදනාව මෛත්‍රී බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පානකං බිටිංක් විට ඒ අල්ලේ ඇතිවෙන තුවාලෙ නිසා උන්හන්සේට වේදනා ඇතිවෙනවා කියල සඳහන් වෙන. අර කල්ප ගානකට පෙර එදා ගිනිියං වෙච්ච යකඩයක් මේ ඇතාට හොඩවැලෙන් අල්ලන්න දීලා. ඒ හොඩවැල පිච්චෙන ගිනිියං වෙච්ච යකඩයක් අල්ලන්නද මේ කර්මවිපාකෙ. බුදුනාට පස්සෙ මෛත්‍රී බදුරජාණන් වහන් සිට විපාක දෙෙන්. උන්වහන්සේ අල්ල පිච්චිලා පිළිනිවන් පානකං උ වහන්සේට ඒ තුළින් වේදනාවක් ඇති වෙනවා. එතකොට අපිට පේනවා මේහසරේ කර්මයන්ගේ ස්වභාවෙන් මහා පුදුමයි. කර්ම විශය අචින්තියයි. පාරමී පොරණ බුදුරජාණන් වහන්සේලාටත් මහා පිං ඇතේ උත්තමයන් වහන්සේලාට සසරේ කර්මවිපාක නිවන්දකින ආත්මෙත් පිරිනිවන් පානාත්මිත් අවසානත්මිත් විපාක දුන්නානම් ඔබ හැමවෙලා එම හිතන්න අපි මේ යන සංසාර ගමනේ. අපි කොච්චර පරිස්සංවවෙන්න ඕනෙද. ඒනිසාප්‍රමාධීව පින් කරන්න කුසල් වඩ. සබ් පාපස් හකරනං. සියලු පාපී අකුසල්වලින් වලකින්. උප සම්පදා පුළුවන් තරන් කුසල් වඩන්න පින් කරන්න සචීත පරිියෝද පන තමන්ග හිත දමනය කරන්න ඒ තම්බුද්ධානු ශාසන මේ තමයි සියලු බුදුරජාණන් වහන්සේ ගේ අනුසාාසනාව ඒ අනුශාසනාවස්ේ කටයුතු කරමින් ඔබ හැම දෙනාටම උතුමූ ධර්මේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කිය අපි ආශීර්වාද ප්‍රාත්ථනා කරනවා ධර්මස්ත්‍රවනින් රැස්කරග සියලු පින්. සියලු දෙවියෝ සාදුු කාරදිදිී මේ පින් අනමෝදන් වෙත්වා. දෙවියන්ගේ දෙව අසයිසුරු ර්ධනය කරගෙන සියලු දෙවියෝතුම් නිවනටම පත්වේවා කියල සාදු කියල දෙවියන්ට පින් දෙමු. ඒ දෙවියන්ගේ පෙහේට රැකවරන නාශිර්වාද දෙයෝ බැහැම දෙනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. විශේසෙන් පිංහතුනි අදම යඋතුම් ධර්මදේශනාවේ පින් බරදායි කත්තති දධරමින් කටයුතු කරන්න ඒේතුනේ. පුරුවන් බාලසූරිය සහ නිර්මලා බාලසූරිය කියන මේ යුවලගේ විසි දෙවනි විවාහ සංමත්සරය නිමිති කරගෙන. ඒ අයට තුනරුවන්ගේ ආශිර්වාදයේ නිදුක් නීරෝගී සම්පත්තිය දීර්ගායි සම්පත්තියම ලැබේවා කෙනනුතු මරමුණේ තින් සුජීවත්ත සිටින දෙමාපියන්ටත් ඒ දෙපලගේම දරුවන් හය දෙනාටමත් ඒ අයගේ පවුල්ල ඥාති හිතමිට්ටාද සහෝදර සහෝදරියන් සියලු දෙනාමත්. නිදුක්කේවා නිලෝකිවේවා සුවපත්තේවා, දීර්ගා සම්පත්තිය උතුම් ධර්මාාවබෝධයම ලැබේවා කියෙන ආශිල්වාද ප්‍රාර්ථනා. ඒ වගේ විසේසිෙන් පරලෝ සැපත් අන්නට එදුණු පවුලේ පරම්පරාගත සංසාරගත සියලු ඥාති සාදුකාර දිදීමේ පින් අනමෝදන් වෙවා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත්තේවා සුවපත්තේවා සංසාරදුකින් අතමිදේවා කියල සාදුකිිලපින් අනුමෝදන් කරමු. ඒගේ බනෑස්සූබ හැමදිනාමත් ලක්වාසී ලොවාසී හැමදිනාමත්. නිදුක්කේවා නිරෝගි වීවාසුව පත්තීවා හැමදිනාටමුතුම් ධර්මාවබෝධයේ පිණිස මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවාවීවාකිලපි ආශිරවාද කරනවා. ආකා සට්හාාජිබුම්මට්හා දේවානාගා මහිද්දිකා පුුණ්ඥන්තන් අනුමෝදිිත්වා චිරන්රක්කන්තු ලෝක සසාසනක. ආකා සට්හාාජිපුුම් මට්හාදී වානාගා මහිද්දිිකා පුഞ්ඥන්තංගනමෝදිිත්වා චිරන්රක්කන්තු දේශනං ආකා සට්හාාජිපුුම් මට්හාාදී වානාගා මහිද්දිකා පු්ඥන්තගන මෝදිත්වා චිරන්ඩක්කන්තුතුවන් සදා හැමදිනාටම සම්මා සම්බුදු සරණයි.